ඉතිහාසික අනුරාධපුර ස්වර්ණමාලි සේරජානන් වහන්සේ අභියස මේ වැලි මළුව වර්තමානයේ හඳුන්වන වැලි මළුව සලපතන මළුවේ සිට විශේෂයෙන්ම සෙත් ප්‍රාර්ථනා කරමින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා පෙනී සිටීමට බලාපොරොත්තු වෙන ඒ තමන්ගේ අධ්‍යාපනය ආධාරන තමන්ගේ යටතේ සිටිනා වූ මේ දුවල පුතාලට සෙත් ප්‍රාර්ථනා කරන්නට අද මේ සියලු දෙනාම මේ පුණ්‍ය භූමියට සම්බන්ධ කරගෙන දෑසන ජයශ්‍රී මහ බෝධි රාජාණන් වහන්සේ අභියස වන්දනා කටයුතු සිද්ධ කරලා ස්වර්ණමාලිසේ රාජාණන් වහන්සේ අභියසදී උතුම් බුද්ධ වන්දනා ආදී කටයුතු සිද්ධ කරලා තමන්ගෙන් වෙන්නට ඕන අධ්‍යාපනය ලබා දෙනවා සේම ආශිර්වාදයක් ලබා දීම සඳහා ඒ ගුරුපියාණන් ප්‍රධාන යාචාර මණ්ඩලයත් එවැගේ මේ අනෙකුත් සම්බන්ධ සියලු දෙනාමත් මේ අවස්ථාවේදී තමන්ගේ අධ්‍යාපනය හදාරන්නට ඉදෙන දුවල පුතාලා වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙන බොහොම හොඳ වටිනා කියන අවස්ථාවක් මේ දරුවන්ගේ ජීවිතයට උදා වෙන්නේ. ඒ නිසා අධ්‍යාපනය තුළ එක්තරා එක කොටාසයක් බවට පත් වෙනවා මේ ආගමික වතාවත් කියන එක. ඒ නිසා විශේෂයෙන්ම ආදරණීය අම්මා තාත්තාට ගරු කිරීම ආදරය කිරීම ඒ අයගේ හදවත් තුළ තිබෙන ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ කරන දරුවන්ටද ඒ වගේම ගුරුවරයා පිළිබඳව අවබෝධයෙන් යුතුව කටයුතු කරන ඒ වගේම ගුරුවරයාට ගෞරවය ගුරුවරයාට වඩා ඉහළින් ඉගෙන ගන්න පුළුවන් පසුබිමක් Taman සකස් කර ගැනීමද ඒ වගේම තමයි රටට ජාතියට සම්බුද්ධ ශාසනයට සබහාදහමට ආදරය කරන මානසිකත්වය සකස් කර ගැනීමද ඒ වගේම ආගමික පසුබිම ගොඩනගා ගැනීම කියන මෙන්න මේ කරුණු කාරණාවන් ජීවිත තුළ ඉගෙන ගන්න දරුවන් සම්පූර්ණ කරගත යුතු වෙනවා. ඒ නිසා මේක කොට්ටාසයක් විතරයි. ඒ නිසා අද මේ කරන්නේ ඔබ දරුවන්ගේ ඒ තමන් සම්පූර්ණ කරගත යුතු කරුණු කාරණා තුළින් ආගමානුකූල පසුබිමට අවශ්‍ය කරන දේවල්. ඒ නිසා විභාග ලියනකොට මේ පසුබිම තමයි ඉස්සෙල්ලාම මතකයට එන්නේ. සමහරලාට ඔයත් විභාග ලියන්න වාඩි වුණාට පස්සේ බය වෙනවා. සමහර වෙලාවට කටේ කෙල හිදෙනවා. බය වෙලා සමහර ප්‍රශ්න දැක්කම අමතක වෙනවා සියල්ල. ආන් ඒ අවස්ථාවේදී නත්ති මේ සරණං අඤ්ඤං. බුද්ධෝ මේ සරණං වරං, ධම්මෝ මේ සරණං වරං, සංඝෝ මේ සරණං වරං. බය වෙන හැම අවස්ථාවකදීම සිහිපත් කරන්න කියන්නේ තුනුරුවන්ගේ සරණ බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ. රත්නේ කියලා කියන්නේ මණිකක් වගේ කියලා. ඒ නිසා අපි හරියට අර අම්මට තාත්තට ගුරුවරුන්ට රට ජාතියට සම්බුද්ධ ශාසනයට ගරු කරන සබහාදහමට ආදරය කරන දුවෙක් නම් පුතෙක් නම් ඒ අවස්ථාවේදී තුනුරුවන් සිහිපත් කරනකොට මේ විශ්වයෙන් Tamanට දැනෙන්න ගන්න අතීතයේදී ඉගෙනගත් දැන් අපි ඉගෙනගත් දේවල් ඔයාලා හැම එකක්ම මතකේ තියාගෙන ඉන්න බෑ එහෙමනොත් විශ්වය දෙනවනේ. ඒ නිසා Taman ඉගෙනගත්තු ප්‍රශ්නෙට අදාළ වෙච්ච උත්තර Tamanට දැනෙන්න ගන්නවා මතකෙට එන්න ගන්නවා. ආන් මේ අවස්ථාවට තුනුරුවන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරලා අපි අදිෂ්ඨාන පූර්වකව සිහිපත් කරනකොට අපේ මතක ශක්තිය වඩා වර්ධනය වෙලා නැවත ඉස්මතු වෙන්න ගන්න වෙන නිසා මේ ඔයත්තන්ට මේ අකුරු ශාස්ත්‍රය උගන්වන තමන්ගේ ජීවිතය හදන්නට නිර්මාණය කරන්නට මේ ඇත්ත කටයුතු කරනා වගේම ආධ්‍යාත්මික ජීවිතයටත් මේ ආශිර්වාදේ එකතු කරන්න කටයුතු කිරීම පිළිබඳව මේ ගුරුවරු සන්තෝෂයෙන් මේ කටයුතු කරන වගේම මහා සංඝරත්නය හැටියට අපි පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. ඒ නිසා දරුවන්ට අධ්‍යාපනය වගේම ආධ්‍යාත්මික අධ්‍යාපනයට අවශ්‍ය කරන පසුබිම එකතු කරලා දෙන එකත් වටිනවා. ඉතින් ඒ නිසා අද දවසේදී මේ සියලු දෙනා සහ සම්බන්ධ වෙන සියලු දෙනාම එක්සත්ව එක්සිත්ව මේ උතුම් පුණ්‍ය කටයුතු සිදු කරලා විශේෂයෙන්ම මේ දරුවෝ හැදපු වඩපු අම්මා තාත්තට පළමු කොටම සෙත් ප්‍රාර්ථනා කරන අද මේ පින්බිමට ඇවිල්ලා පින්කම් කරන්නේ වඳින්නේ අම්මා තාත්තා නිසයි. ඒ වගේම තමයි මග පෙන්වන ගුරුවරු. ඒ වගේ මේ දරුවන්ටත් අපි සෙත් ප්‍රාර්ථනා කරන විශේෂයෙන්ම මේවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින මේ දුවල පුතාලා අපි සෙත් ප්‍රාර්ථනා කරන විශේෂයෙන්ම මේ අවස්ථාව සඳහා ආරාධනා කරන අපේ සුජිත් මහත්මයා, ඉනෝනා මහත්මිය. ඒ වගේම අපේ දියණියත් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බලාපොරොත්තු වෙනවා. අපිට කලිනුත් මතක් කරලා තිබුණා පූජාවක් සිදු කරන්න ඕනේ කියලා. අපි සෙත් ප්‍රාර්ථනා කරනවා මේ දරුවන්ට තමන් කරන කියන මේ අධ්‍යාපන කටයුතු දියුණු වෙලා මේ විභාග ජයග්‍රහණාදී උදා වන්නට නැන බල ධාරණ ශක්තිය උදා වෙන්නට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ රැකවරණින් විශේෂයෙන්ම මේ ස්ථානයට අධිගෝතව වාසය කරන ජයශ්‍රී මහා බෝධිරාජාණන් වහන්සේට අධිගෝතව වාසය කරන කළුබණ්ඩාර දේවතා
වහන්සේ ප්‍රධාන කොට ගත්ත මේ ස්ථානයේ ස්වර්ණමාලි දේවතාම්ම ඒ වගේම දුටුගැමුණු මහනිර දානන් ඒ වගේම පවකමෙන් දුරු වී කුසල් සිත් වඩාගෙන සිත පිරිසිදු කරගෙන මහා සෑරාජානන් වහන්සේ වන්දනා කරනකොට ආශිර්වාද කරන සක්‍ර දෙවියන් දතනාෂ්ඨ විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ යන සත්‍රපරම් දෙවියන් ප්‍රධාන කොට ගත්ත මේ දරුවන්ගේ ඉෂ්ඨකාමී හිතකාමී අල්පේසාක්‍ය මහේසාක්‍ය අසායින බලායින සියලුම පින් කැමැති දේව දේවී සමූහයාට මේ සිදු කරන බුද්ධ වන්දනාමේ පින අනුමෝදන් වෙලා දෙවියන්ගේ දිවිසුර වඩාවර්ධනය කරගනිමින් මේ දරුව ආරක්ෂා කරත්වා තුනුරුවන් සතු අනන්ත ගුණානුභාව බලයෙන් මේ සිදු කරන පූජාව අනුහසින් ඔබගේ නැන බල ධාරණ ශක්තිය උදා වෙන ලස්සන දීප්තිමත් අනාගතයට පා තබන්නට අවැසි කායික ශක්තිය ලැබෙන්න මානසික ශක්තිය ලැබෙන්න මේ සිදු කරන පූජාවේ අනුහස ආශිර්වාදය අපේගේ ආදරණීය අම්මලට තාත්තලට ගුරුවරුන්ට අපිට මඟ පෙන්වන සියලු දෙනාගේ ජීවිත තුළටද හේතු වේවා වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව හදවත් තුළ සමාගෙන පළමු කොටම තුනුරුවන්ට নমස්කාර කරන්නට මා කීවාට පසු මෙසේ කියන්න. নমස්කාර වේවා බුදුරුවනට. සමදාමම බෝධ සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සතම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සමදා තෙරුවන් සරණ යමි දෑත නලලේ බැඳ වැඳුම් ලබන්නේ සෑම දෙනාට පින්කෙත වන්නේ මහගුණයෙන් බබලන්නේ සාදු සාදු බුදු හිමි නම දින්නෝ සාදු සාදු සාද හම් නම දින්නේ සාදු මහා සංඝ නම දින්නේ සාදු 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 මා සමගම සද්ද නගල ගාතු ඉතිපිසෝ භගවා සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකමිතෝ අනුත්තරෝ පුරිස ධම්මසාරදි සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිතං යාව නිබ්බාන සරණං ගච්ඡාමි අට පුරිස පොග්ගලායේස භගවතෝ ශාවක සම්මුහාවනියෝ පාවනියෝ දක්කිනියෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤං හේතං ලෝකස්සාති සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සාදු 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 මා කේවාට පසු මේ ගාථාවන් කියමින් පූජාවන් පූජා කරන්නේ ධනසාරප්පදිත්තේන සාදී ගාවාය මහන්තාවා මධ්‍යමාරස්ස කානුක තුලා දිට්ඨාවා ඒවා දිට්ඨා
ඒච දූරේ වසංති අපි දූරේ භූතාවා සම්භවේ සේවා සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා නපරෝ පරන්ති කුබ්බේත නාති මඤ්ඤේත කන්ත දිනං කන්ති ඛාරෝසනා පටික සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මෙත්තේය මාතා යතාණියං පුත්තං ආල්සා ඒක පුත්ත මනෝරක්කේ වම් පිතබ්බ භූතේසෝ මාන සම්භාවේ අපරිමාණං මෙත්තං සබ්බ ලෝකස්මින් මාන සම්භාවේ අපරිමාණං උද්ධං අදෝති තිරියංච සම්පාදං වේරං අසපත්තං තිත්තං චරන් නිසින්නෝ වාසයනෝ ආයාව දස්ස විකට මිද්දෝ ඒතං සතින් අදිට්ඨිය බ්‍රහ්ම මේතං විහාරං ඉදම ආවුදිට්ඨින් ජනපගම් සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනීයගේ දං නහි ජාතු ගබ්බසේයං පුනරේ තේ තේ තේන